සටනේ තව දවසකට ඇවිල්ලා තියෙනවා. අදත් රෙදි ගොඩක් මහරගම සීඑම් එකට ගිහිල්ලා ගෙනාවා. ඉතින් ෆැක්ටරි ඇතුළෙත් හෝගාල වැඩ යනවා. පුළුවන් උපරිම වේගෙන් මහන්නේ වේගය අපි ලබා ගනිමින් ඉන්නවා. ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා. එකක් තමයි මේ සමහර ළමයින්ව ඒ මහාන සේවකයන්ව ඒ බෝඩින් වලින් එවන්න අදිමදි කරනවා. උන්ට කොරෝනා බෝ වේ කියන බය හින්දා. ඉතින් ඒ හින්දා සමහර අපිට ෆැක්ටරි එකේ ලයින්ස් සම්පූර්ණයෙන් ෆන්ක්ෂන් කරගන්න පොඩි අමාරුවක් තියෙනවා. ඒ වගේ ගැටලු කීපයක් නිරාකරණය කරන ගමන් අපි අද වෙනකොට දවසකට 300ක් පමණ අලුතෙන් PP මහනම ෆැක්ටරිය හරහා ඊට අමතරව තව දෙනක මහනම දවසකට 100ක් විතර දරට අවුට්පුට් එක තාම දවසට 400ක් විතරයි. ඉතින් මේක ඉදිරියේදී 1000 දක්වා වැඩි කරගන්නේ කොහොමද කියන ඒ යාන්ත්‍රණය හදාගනිමින් ඉන්නේ. ඊට අමතරව අපි මේ PP එක මහන්න පාවිච්චි කරන රෙද්ද තමයි මේ කැම්බ්‍රෙල්ලා කියලා එක. කියන්නේ කැම්බ්‍රෙල්ලා කියන එක. ඒ කැම්බ්‍රෙල්ලා රෙද්දේ වෙන විවිධ thickness තියෙන GSM අගයන් අපි ඒක බලලා තමයි පාවිච්චි කරන්නේ. මේ රෙද්දම තමයි සාමාන්‍යයෙන් තියටර්ස් වල ඔපරේෂන් කරනකොට ඒ disposable gown, surgical gown කියලා කියන ඒන material එකමයි මේක. මේවා single use disposable. ඒ කියන්නේ එකපාරක් පාවිච්චි කරලා විසික් කරන්න තමයි තියෙනවා. biohazard waste විදියට කහපාට බෑග් වල දාලා ගිනි තියලා විනාශ කරන්න ඕනේ. ඒක කුණු විදියට එකතු වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒවා විස බීජ තවරුණු රෙදි විදියට තමයි සලකන්නේ. එහෙනම් මේවා single use එකවරක් පමණයි භාවිතා කරන්න ඕනේ. ලංකාවේ කැම්බ්‍රෙල්ලා හදන්නේ චීනෙන් ගෙන්නන්නේ. ගොඩක් වෙලාවට ඒක CIB එක හරහා තමයි වෙන්නේ. ලංකාවේ දැනට තියෙන තොග ඉවර වෙමින් පවතිනවා. මොකද ගොඩක් ටයිම් වල මාස්ක් මහන්න නැත්නම් දැන් දැන් වල පොඩි පොඩියට PP හදාගන්න මේ වරගෙන යන හින්දාම ඉතින් ඒ ක්වොලිටි එකෙන් අවශ්‍ය කරන ඒ ධාරිතාවය අපිට දැනට සතියකට පමණ අපි සතුව තිබෙනවා. නමුත් එතනින් එහාට අලුත් ස්ටොක් එකක් එනකන් පොඩි ගැටලුවක් තියෙනවා මේ මැටීරියල් එක සපයා ගැනීම ලංකාව තුළ. කන්ටේනරයක් එමින් ඉන්නවා. ඒක ඉක්මනට ආවොත් හොඳයි. ඒ හින්දා අපිට ඒ අභියෝගයත් අනාගතයේදී මුහුණ දෙන්න වෙනවා. මේ සැපයුම් ජාලය නඩත්තු කර ගැනීම සඳහා ඔතමයි දැනට තියෙන විස්තර PP සටනේ. නමුත් රටට අවශ්‍ය කරන PP ඔක්කොම පාහේ අපිටම මහගන්න පුළුවන් කියන දැඩි අරමුණ ඉඳගෙනයි මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ සටන කොරෝනා ඉවර වෙනකන් අපි දිගටම මේ සටන ක්‍රියාත්මක කරනවා. ඔබ සැමට ස්තුතියි. උදව් කරන්න පුළුවන් හැම කෙනෙක්ම.